විශ්වයේ තතු සියල්ල ඔබ වෙත රැගෙන එන ලෝවටා තුලින් අද අපි ඔබ වෙත රැගෙන යන්නේ ඉන්දුනීසියාවටයි. ඉන්දියානු සාගරයේ පිහිටා ඇති විශාලතම දූපත් සමූහය ඉන්දුනීසියානු ජනරජයේ හෙවත් ඉන්දුනීසියාවයි. මෙම රාජ්‍යයට අයත්වන දූපත් සංඛ්‍යාව දූපත් 17000ක් පමණ වෙනවා. මේ ලෝකයේ 14 වන විශාලතම රාජ්‍ය මෙන්ම වැඩිම දූපත් සංඛ්‍යාවක් අයත් රටද වෙනවා. ජනගහනය අනුව ලෝකයේ 4 වන තැන ගන්නා ඉන්දුනීසියාව වැඩිම මුසල්මානුවන් ගණනක් වෙසෙන රාජ්‍ය වශයෙන්ද සලකනු ලබනවා. මේට අමතරව ලොව වැඩිම ජනගහනයක් සහිත දූපත වන්නේද ඉන්දුනීසියාවේ ජාවා දූපතයි. විශාල වනාන්තර පද්ධතියකින් සමන්විත ඉන්දුනීසියානු භූමි කලාපය ජෛව විවිධත්වය අතින් ලොව දෙවන තැන හිමි කර ගන්නවා. එය ඛනිජ තෙල්, ස්වභාවික ගෑස්, ටින්, තඹ සහ රත්තරන් වැනි ඛනිජ සම්පත්වලින්ද පොහොසත් රටක්. ඉන්දුනීසියාවේ වෙසෙන විවිධ ජන කොටස් සංඛ්‍යාව 300කට අධිකයි. ඉන් ප්‍රධානතම ජන කොටස වන්නේ ස්වදේශික ඉන්දුනීසියානුවන්. එය එරට වෙසෙන සමස්ත ජනගහනයෙන් 95%. ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රාන්තයේ වෙසෙන කොරොවායි හෙවත් කොලුපෝ ගෝත්‍රය ලෝකයේ වදවීමේ තර්ජනයට ලක්ව ඇති ගෝත්‍රවලින් එකක්. මහා වනාන්තර මැද හුදකලාව ජීවත් වෙන කොලුපෝවරු සමහරක් තම ජනකොටසට බාහිර පුද්ගලයෙකු කිසි දිනක දැක නැති බව පැවසෙනවා. අතීතයේදී මිනිමස් කෑමට හුරු වූ මෙම ගෝත්‍රිකයන් ඉතා උසින් පිහිටි රූස්ස තුරු මත සෑදූ නිවාසවල ජීවත් වෙනවා. පැපුවා සහ නිව්ගිනියා ආදී ප්‍රදේශයන්හි මහා වනාන්තර මැද හුදෙකලාව දිවි ගෙවන ගෝත්‍රික මිනිසුන් සිටින බවට මීට සියවසකටත් පෙර කාලයේ සිට ඉන්දුනීසියානුවන් දැන සිටියා. නමුත් 1974 කොල්ෆ් ගංගා මිටියාවතේදී නිරුවත් මිනිසුන් සමූහයක් අමරිකානු පරීක්ෂක පිරිසකට නෙත කැටෙන තුරු බටහිර විද්වතුන් මෙම ගෝත්‍රිකයන් පිළිබඳ තොරතුර පිළිගැනීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. 1970 අගභාගයේදී එම ප්‍රදේශයට ගිය ඕලන්ද ජාතික මිෂනාරිවරුන් පිරිසක් කොරවායි ගෝත්‍රිකයන් සමග වාසය කරමින් ඔවුන් පිළිබඳ තොරතුරු රසක් බාහිර ලෝකයට හෙළිදරව් කළා. සීමා වූ ගෝත්‍රික බස් වහරක් කොරොවායි ජන කොට්ටාසේ භාවිතා කරනවා. එය අග්නිදිග පැපුවා පළාතට ආවේනික වූ ආයුඩුමුට්නන් භාෂා ඛණ්ඩයට අයත් වූවා. මෙම වාචික බස් වහරින් කියවෙන බලගතු මන්ත්‍ර ඕ සුද්ධ වදන්ද ගෝත්‍රික සංස්කෘතිය තුළ ප්‍රමුඛව පවතිනවා. කොරොවායි ගෝත්‍රිකයන්ට අනන්‍ය වූ සාම්ප්‍රදායික ආගමක් පවතින අතර එය භූතාත්ම, අමනුෂ්‍ය බලවේග සහ මළගිය ප්‍රාණකාරයන් ආදී ගුප්ත බලවේගවලින් මෙන්ම පුරාවෘත්ත ජනකතා සහ පූජාවිධිවලින්ද පිරී පවතිනවා. සෑම පුද්ගලයෙකුම ජීවිතයේ එක් වතාවක් හෝ සෞනම් සෙනකිලියට සහභාගී වීම චාරිත්‍රයක් වශයෙන් පිළිගනු ලබනවා. ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ සව් ගසෙහි කඳෙහි පිටිවලින් සාදා ගන්නා තලප සහ රොටි වැනි ආහාරයන්. තාල වර්ගයට අයත් වන මෙම ශාකය ඔවුන් ජීවත් වෙන වනාන්තර තුළ බොහෝ සෙයින් පවතිනවා. Thank you.
සතුන් දඩයම් කිරීමෙන් සහ ඇලදුල ආදීෙහි මසුන් අල්ලා ගැනීමට අමතරව ගෙවතුවල කෙසෙල්, අලබතල සහ පලා වර්ග වගා කොට ඔවුන් ආහාරයට ගන්නවා. ඉතා අඩුවෙන් ඇඳුම් පැළඳුම් භාවිත කරන කොරවායි ගෝත්‍රිකයන් නූල් පටවල් කිහිපයක් ඉනවටා දවටා ගැනීම සම්ප්‍රදාය කරගන්නවා. විරුද්ධවාදී ගෝත්‍රිකයන්ගේ ග්‍රහණයෙන් මිදීමටත්, ගං වතුර හා ලැව්ගිනි වැනි විපත්වලින් බේරීමටත් මෙම ගෝත්‍රිකයන් ඉතා උස් තුරුමුදුන්වල වාසස්ථාන සාදා ගන්නවා. ලෝවටා තුලින් අද මම ඔබ වෙත රැගෙන ආවේ ඉන්දුනීසියාවේ ඝන වනාන්තර තුල ජීවත් වෙන කොරොවයි ගෝත්‍රය පිළිබඳවයි. මෙවැනිම වැඩසටහනකින් නැවතත් අප හමු වෙමු. එතෙක් ඔබට සුබ සතියක්.